අපි ආණ්ඩුවක් හැටියට එතුමා ඉඳලා ඔහොම හරි කතා කරලා රැකෙනවා නම් හොඳයි හැබැයි ඔය ඉන්න අනිත් පැය ටිකක් ගෙන්න ගන්න ඔය අර උසෙක් කෙනා හැම නැති උනට කමක් නැහැ ඒ නිසා අපි කියනවා ඔබතුමා තෙල් ගේන එක ගැන දැන් කියනවා තෙල් වල හොරකමක් එන්න යනවා කියලා ඔබතුමාලාගේ විපක්ෂයේ එක වෙලාවකට කියනවා තෙල් ගේන්න කෑස් නැහැ කියනවා ඒතර ඔබතුමා මම දැක්කා ඔබතුමාගේ අර උද්දෝෂණය කියනවා රටවල් තුනකින් ගෑසුයි තෙලුයි දෙන්න ඉතින් ඔබතුමා අද ස්වර්ණ පාර්ශ්වයේ සමුළුවට ගිහිල්ලා ඔය රටවල් තුනේ ඔබතුමා තෙල් ගෙනල් දුන්නොත් ඔබතුමාට ලොකු ජයග්‍රහණයක් නේද මිනිස්සු කොච්චර ඔබතුමාට ගරු කරයිද ඔබතුමාට කියයි රටට ආදරය කරන ජනතාවට ආදරය කරන විපක්ෂ නායකයෙක් දේශපාලන ભેදකින් තොරව තමන්ගේ රටේ ජනතාව ආරක්ෂා කරන්න බොහොම කැපවීමෙන් ඒ ගෞරවය ඔබතුමා ගන්න ඉතින් ඔබතුමාට ඒ රටවල් තුන තියෙනවා නම් ඉක්මනින් මේ ඒ ටික උදව් කරන්න ගිහිල්ලා ඒක උදව් කරොත් හොඳයි මම මේ බොහොම සද්භාවයෙන් කියන්නේ මේ තරහකට නෙමෙයි අපි එකතු වෙන්න එපා මේ ඔබතුමාගේ ශක්තියක් තියෙනවා නම් එහෙමයි රටවල් තුන ඔබතුමා කවද බලයට ඉද දන්නේ නැහනේ ඉතින් ඔබතුමාට බලය නැති කාලේ හරි මෙහෙ රටේ මිනිස්සුන්ට මෙහෙ වැඩක් කරන්න පුළුවන් නම් ඊටමත් හොඳ දෙයක් ඉතින් ඔබතුමාගේ ඊටමත් ගෞරවයෙන් ඉල්ලනවා උදව් කරන්න ඒක හොඳයි ඔබතුමාටත් හොඳයි බණ්ඩාරනායක මැතිනි උදව් කරපු කාලයක් තිබුණා ජයවර්ධන මහත්තයාට ඔබතුමාගේ පියාට මේ ජේවී පිටරස්සේ දිනකොට ওই විපයි ඉතින් කාලේ එනවා ඒ වල ඔබතුමා ලකුණු දාගත්තොත් අපිට කිසිම ගැටලුවක් නැහැ එහෙම තියෙනවා නම් ගෙනල්ලා දෙන්න එතකොට මිනිස්සු කියයි ප්‍රේමදාස මහත්තයා දක්ෂයෙක් එතුමා දේශපාලන වේදිකින් තොරව මේ රටවල්ලට ගිහිල්ලා අපිට තෙල් ප්‍රශ්නේ විසඳුවා ගෝඨාභය ජනාධිපතිතුමාට බැරි වුණා ගෑස් ප්‍රශ්නේ විසඳුවා ගෝඨාභය ජනාධිපතිතුමාට බැරි වුණා ඉතින් ඒ ගෞරවය ගන්න ඔබතුමා අපිට විරුද්ධ නැහැ හැබැයි මං කිල්ලිමක් කරනවා 27-2 යටතේ ඔබතුමාට අහන්න අපි උත්තර දෙන්න උත්තර නොදී ඉන්නේ නැහැ කොහොම ඉස්සු දිනුරිය හොඳයි අපි නවත්තුමු විපක්ෂ නායකතුමාට දවස් වැඩ එහෙම අවසන් කරන්න හොඳයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතාම කෙටියෙන් අපේ මම යෝජනා කරන අපේ ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට මම මේ මතු කරපු ගැටළු වලට පිළිතුරක් හෙට දවසේ ලබා දෙන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නැහැ ඒ වගේම මම සතුටු වෙනවා එතුමාගේ අදහස් වලින්ම ආණ්ඩුවට බෑ අපිට පුළුවන් කියන එකක් දැන් පිළිගත්තා හැබැයි මෙහෙමයි දැන් මේ ඒ රටවල් ලෑස්ති නැහැ මේ වඳ කොත්තු වඳ සැක්කම් වඳ මේවා කළා ජාතිවාදයේ වපුරා මේ රට විනාශ කරපු ආණ්ඩුත් එක්ක ගනුදෙනු කරන්න ඒගොල්ලෝ ලෑස්ති නැහැ හොඳයි ඒගොල්ලෝ ලෑස්ති අපිත් එක්ක ගනුදෙනු කරන්න හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට ප්‍රධාන වැඩ බැරි නම් හොඳයි බොහොම ස්තුතියි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භය ඔව් සංවිධායකතුමා ඉවර කරන්න මේ විවාදය අපි එතුමා කියන හැමදේම අපි අහගෙන හිටියා. දැන් අපි කතා කරමුද එතුමාලා කෑ ගහලා ඒක යටපත් කරනවා. ආරයිට් හරි. දැන් නිමා කරන්න. නියෝජ කතානායකතුමනි මම කියන්නේ අදක්ෂද දක්ෂද කියන එක තීන්දුව කරන්නේ මැතිවරණයකදී. අපි මැතිවරණේ තිබ්බහම බලමු කවුද අදක්ෂද දක්ෂද කියලා ජනතාව තීන්දුව ගෙරුවානේ දැන් මැතිවරණ දෙකදී. ඒ නිසා අපි කියන්නේ තමුන්නාංශයට අභියෝග කරනවා. පුළුවන් නම් අපේ අදක්ෂකම් ඔක්කොම අපි තීන්දුව කරු පස්සේ ජනතාවට දෙන්න. පුළුවන් නම් ඔබතුමා ගේන්නකෝ ඔය කියන ඔබතුමා කියන්නකෝ ඒකේ ගෞරවය ඔබතුමාට හම් වෙන්න කියලා බලන්න පුළුවන් කියලා පුළුවන් නම් ගේන්න කියලා ආරම්භ කරන අමාත්‍යතුමා බලලා ඉන්නවා